කතාකරන්න යන්නේ මේ රටක මුදල් අච්චු කැසීමත්. ඒමගින් ඒ රටේ ආර්ථිකයට සිද්ධවෙන්න පුුවන් බලපෑමත් ගැන ඉතාම සරල විදියට. මොකක්ද මෙන්න මේ දෙක අතර තියන මේ අන්තර් ක්‍රියාව අන්තර් සම්බන්ධය මොකක්ද කියනක් ගැන මමාද ඉතාම සරලව පැහැදිි කරලා දිනවා කොච්චරද කියනවාද උත්සා කරනො කිසිම ආර්ථික විද්‍යාත්මක දැනුමක් නැති කෙනෙට්ට පවා තේරුම් ගන්න පුළුවන් දියටට මේ සංකල්පය පැදි කලා දෙන්න මේ ගැන ටිකක් කතා කරලා තියෙනව නමුත් ම පොඩ්ඩම් මේ සොයිල බැලුහ මේ තාමාර යංකිසි තාක්ෂනික දැනුුවක් තියෙනෙනට තේරුම් ගන්නඩ පුළුවන්ග දිීර්තමයි මේක ගොඩක් කතාකිරලා තියෙන ඉතිං අපේ සාමා්‍ය ජනතාවට මේ සංකල්පය ගිහිල්ල තියෙන කාරණාව හරි අඩු බවයි පයෙන් තැ මේ බමුදධල් ලච්චු ගැීම කියන කාරණාව අපේ රටේ බහුලෝම කතාාවෙන ටොපික් එකක් නිසා. ඒිබඳ ොඳ දැනීමක් තිබීම විචාරවත් විදිහට අප සමාජයට ඉස්සරහට යන්ඩ හේතුවෙන නිසා තමයි මම මේ වීඩියෝ මාලාවක් වශය මූලික ආර්ථක විද්‍යාත්මක සංකල්පය ඉදිරියට ඔගල්ලන් අරගෙනාවේ ී මම හිතනවා ඒ විචාරවත් සමාජය අතිශයේ වැදගත් අපට රටක් විදියට ඉස්සරහට යන්න කියලා මග නම රුචිර විදේශයන ම ෘත්තිීෙන් කතිිකාචාරවරේ මම උත්සාහ කරනවා මේ සංකල්ප සමාජගත කිරීම සඳහා. තාම මටපුලුවන් ඉදියටී තාම කුඩා ආකාරයෙන් හෝ යු කිසි සහයෝගයල් ලබාදේ දෙැමේ මුදල් ලච්චු කෙසීම ගැන කතා කරන්න කලින් අපිට තේරුම්ගන්්ඩ සිද්ධ වෙනවා මේ මුදල් කිය සංකල්පය මොකද කියෙල එකම සර ලෝව පැහැදි කරල දෙන්න. ඉතින් ඒකට අපිට සිද්ධ වෙනවා අපේ ලංකා ගමට යන්න මතකයිනේ අපි කිව්වේ ලංකාගම කියලා ගමක් තියෙනොම් මේ කො අරිතැනක. මිනිස්ු ජීවත්්‍ය නො මිස්ු වි්ධ රැකයා කරනවා ඒ ලංකා ගම ඇතුලේ සමහරක්ගවෝ ඉතැන් කරන සමාරාය වඩු කර්මාන්ත කරනව සමාරය කම්මල් මේ කර්මාන්තය කරනවා සමරා රිදිවියනො යෝගේ විවිධ කර්මාන්ත කරන මේ ගමක් තමයිවෙ ලංකාගම කියල කියන්නේේ ගමේ මිනිස්සු ඒවිදියට තමුන්ගේ ජීවන කටයුතු කරගෙන යනු මේ පැහැදිලිව මේ ගම ඇතුළ තියෙන කාරණාවක් තමයි සෑ යංකිෙසි මනුස්සේට්ට යාට ජීවත්තෙන්ට අවශ්‍ය කරන්න සියල හොදේ යට හදාගන්න බෑ මොකද යාට විවිධ මේ දක්ෂතා නිපුනතා වෙන වෙන දැන් උදාාරණයක් විදිට ගොවිතැන් කරන කෙනෙක්. තමුන්ගේ ජීවිකා වස්සයෙන් මේ එ තෝරගත්තු කෙනෙක්ට රෙදිව අන්න්න දන්නේ නෑ රෙදිවියන්න දන්න කරෙනට ගොවිතංකම සමාල්ලාට දන්නේ නැතිවෙන්න පුළුවන් නිපුුණතාවේ නෑ ඒක නිසා මොකදවෙෙන නමුත් අර මේ ගොවිතැන් කරන්න කෙනට රෙදි අඳන්න වෙනවා ඒවගේම ප්‍රෙදිවියෙන කෙනාට කෑම කන්න තුවමලා වෙන. ඉතින් ඒක නිසා මොකොද සිද්ධවෙන්නේ අර මේ නිපුනතා විවිධ නිපුණතා සහිත අය විසින් නිස්්පාධනය කරන බාණ්ඩහාසේවා. අනිත්තායට හූමාරු කරගැනීමේ අවස්්‍යථාවයක් තින. ඉත්තායි ඉදි මේ ලංකාගමේ ඉතාම ඈතකාලේ. දැන්නෙමේ ගොඩාක් ඈතකාල මිනිස්සු මොකද කරේ ඉස්සර කරා. හුවමාර්රු ක්‍රමය කියලෙක් ඒකයන්නේ ඔන්න ඔන්න රෙදි කච්චි දෙකක් දෙනකොට එක්කනෙක් රෙදිවියෙන කියෙන රෙදිකච්චි එකක් දෙනවා. එතකොට කුඹුරු ගවිතන් කරන එකෙන එකරට හාල් ගෝනයක්ය තරරනේ එනම් හාල් ගෝනයි රෙදි කච්චි දෙකයි අතර හ මාරුවක් සිද්ක්. මේ යමු කිසි කාලෙකට දැන් ඇතකොට මේ වලං හදනායේ විදියට වලං හදනාය රෙදී ඊට පස්සේ රෙදි හජනාය මේ කම්මල් මේ බාණ්ඩ ඔය විදියට විවිධ විදියට බාණ්ඩ හුවමාරුකමයා ඉතා මආත්‍ය්‍ය කාලේ මේ ලංකාගම් මේ පැවතියා කියලා කියව. එද මිනිස්සුන්ට වැඩි කාලයක් නොයාම මේ දෙන හරි ප්‍රශ්මතිරුම් ගැද තන් හාදන සරල වයකි ගොත්දන රෙදිි ච් දෙකක් කරගෙනයන්ඩ හා ගෝනය මරුස්සේ උත්සං යන්නඩ ෝට හරි කරදරයම් මේ ති ඔය දිට මේගේ විදධ ගැටලුද සමාර වෙලාට මිනිස්සුන්ට එතකොට එතන්න යමු අතිරික්ත වසයෙන් බාන්්ඩ නිස්පාධනයක් කරනවා. එතකට අතිරික්ත බාන්්ඩ නිස්් කරගත්තාන් පස්සේ සමල්ලාට ඒටික මිනිස්සුට දීගණඩ විදික් නෑ ති ඔය වගේ ප්‍රශ්න විද්ධ පශ්න මේ මේ බාන්්ඩ හුවමාඩු කර්මයක ඇතුළේ ඇතිවුණට. මේක නිසා මිනිස්සු කල්පනා කරලා කල්පනා කරලා ආප මෙ කොමඩිටි සිිස්ටම් මේ කියන්න යම්කිසි සුවිශේෂ බාන්්ඩ මත පදනම් කරගෙන හුව මාරු කරම ඇගැන්නම ඉතන්ද ඒ කාලි ලංකාගමේ මේ ලුණු නිස්පාදනය කර ඉතාම කුඩාපදේශේ ිතරයි. ඒ නිසාමකද වෙන මේ ලුණු කියන එක සුවිශේෂ බාන්ඩයක් එතකොට රෙදිි ගන්න රිදන් ෙදී හදන එක්ක ෙනමොකද කරන්නේ ලුණු යාට එයා සපුර අය ඔය වගේ ෙදි ඔයි කාටකාරහර දීලා ලුණු අරගන්න ලුණුටිකාර කෙනහර ව ගොවික් තැංකරන කෙන ගාට දිීල ලුණු දීල මේ ගන්නවා එයාගේ හාල් ඒෙරනේ ොය වගේ මේ අපිදන කොමඩුටි සිස්ටම් ඒකන්න මේ සුවිශේෂ බාණ්ඩ මත පදරහම් කරකිර මේකය ගියල දාම කරන්නගෙන ති මේකෙ ලොක පස්්නයක්ට කාමුකද දැන් ලුණුති බට ැ ලුණු හදර පැත්තකට ගිල්ල වේ වැඩේ කරන්න ගියාම ඒ පැතිවල ලුණුමනගේ ආඩු ඉපකද ලුණු තියෙනවානෙ හොඳට නමුත් ඒවුණට අරදැන් ඒ මේ ලංකාගමේ තියනවාව මධ්‍යම කඳු කරය කියෙන ලොකු කඳු කරපදේශය. ඒ පැතිවල්ල වෙල් ලුණුුවල බා ඩුණුවල වටනාකම් වඩ මේ වගේ ගත්තා හම මේකෙත් මේ පුංචි පුංචි පස්න පස්සු කාලීනව මතු වෙන්න ගත්තා ඊට පස්සේ මිනිස්සුන්ට අවශ්‍ය වුණාව වෙන ක්‍රමයක් හොයාගන්න එතකොන මේ සුවිශේෂ බාන්්ඩ වලින් ඒගොල්ලො තව ඒකම අලුත්්‍යකක් විදිට ඒකොල්ලෝ පාවිච්චි කරන්නගත් විශේෂය ලෝහවර්ග වටිනා ලෝහෝවර්ග අපිගෙන ප්‍රශේෂ මේටල් විශේෂයම මේ රත්තරංව වගේ දේවල් රත්ත රං ගරිද්දී ඉට පස්සෙ තම්බ වගේ දේවල්. එතර මොකද කරේ දැ මේ ලෝහ වර්ගවල කියෙන විශේෂත්වය තමයි මේ ලෝහ මේ හරීම රයා ඒවගේ මේ හැම තැනම කියලා හම්බෙන වකිල එකකුත් නෑ. ඒක නිසා මේ වටිනාගමට යංකිසි නිශ්චිත අගත්. මනිස්ු මොක දෙකරේ මිනිස්සු ගත්ත මේ ලෝහවලින් යංකෙසි නිශ්චිත බලක් අරගෙන මේ නිශ්චිත බරතියනයේ ලෝකෑල තැලවා. තරලක් පුංචි රවවක්කොක කදාගත්ත ඔන්න ඕකට පි කියනවා මේ ගෝල් කොයින් එක කියේමල තා රත්තරං කාසිය රන් කහවනු කියලාම කියන් ඇ මේකමල්ලුම් රත්තරංගොලින්ම වෙන්ඩෝන මේ රිදිීවෙන්න පුළුවන් තඹවෙන්න පුළුවන් මුලින්මතිබුණන ඇතරම මේ තලල කාසිත්න මේ පුංචි ලෝහ මේ ගුලි. පස්ස ක ොච හ ගුලිය නික යර එකක් වගේ නවල ඔහො ොම විදිරිරදි ගීලා කෝමරි මේක ඕහම ියංකිසි කාසයක් මේෝ කරන්න තින් දැන් මේ කාලි වෙන ඉතා මතීතය. තින් ලංකාගමේ ටිකක් කල් මෙහෙම මෙම යනකොට ඉතින් අර මහා මුලාදෑනනි තනතුරු පත්වෙලා ලංකාගම පාලනය කරන මහා මුුලාධෑන කියලා. පුදගලයකුත් පත්වෙලා ඉති මෙයා තම මේ කටයුතු යාමකක්ද කර අර මේ කාසි අරගෙනමොකද කරන්නේ ඒකර එයාගේ මේ ගැහවායාගේ නිල්ල මුද්දරාාව. එතකොට මේවා හදැන්ඩ පුළුවන් එතකොට යා තමයි. එතකොටේ මාමුලා දැන තුනාා විතරයි මේක හදල්ලා දාඩිද ය වගේ ක්‍රමයකට එන්ඩ පටන්ගත්ලා මේ මේටිගෙන ගෝල් ස්ටෑන්ඩ එමිෙන ඇත්තං යංකිසි මේ මුදල්ලක් වටිනාකම තීරණේ. යංකිෙසි දේක හුවමාරු භාණ්ඩේක වටිනාගම තීරණය කරන්නේ යංකසි ලෝකයක් මත කියන එකට ඔන්න ඕකර දමයි මූලික වශයෙන් මුදල් ක්‍රමය කියන එක පැනනැගිලා තෙරවානේ මේක බහුල වශයෙන් මේක ඉතාම මෑතක් වෙනකං මේ භාවිතා වඋනාම ගෝස්ටෑන්ඩඩ් කියන එක මේ දැ ලංකාගම් විතලක්න්න මේ මේ ලෝක ගමයි ඒ වටේ තියෙන සියල්ලුම ගම්වල මේ විදියට කටයුතු කරගෙන ගිය නත් මේ ලංග මේ ගෝල් ස්ටෑන්ඩ දෙේමනත්තම් මේ විශේෂ ලෝකවර්ග මත පදනම් වෙන මුදලේ වටිනාගම කියනකට පසු කාලන මේ ආර්ථික කටයුතු සංකීර්ණ වඩ වඩ පුංචි පුංචි ප්‍රශ්නයක් ප්‍රස්්න එඩ ගත්තා. ප්‍රධාන වශයෙන් හිතන්න්න සමහල්ලාට මේ මහමුලා දෑනතුමාට සිද්ධ වනාම ආර්ථකය සමහල් සවිශේෂී අවස්ථාවලට මැදිහත්ව. දැන් හිතන්ඩ එක පාර මොකක්කරි ගමක. ලොකු භානක වසංගතයක් පැතිරල්ලා යනවා කියලා එතකට මොකක්ද වෙන්න මේ නිස්පාධන ක්‍රියාවලිය අඩු වෙනෝ එක පාර එතකොුණ මේ නිස්පාදක අන්ඩ පුළුවන්තරන් සහන දෙන්න අවස්ස වෙනු දැන් මේ රත්තරං ගෝල්ස්ටෑන්ඩ්ක ක්‍රමේ අපි යඩ ගියවත්මකොද වෙන්න මේ මහමුලයා දැන්මට රත්තරං අවස්ස වෙනවා ඒ විදියට මේ ඒ ආර්ථීය ගොන්නගන්න දැමකද වනේ රත්තරං නැ ඒ විදියට ඒ කටයුතු කර ගැනීමේ හැකියාවක් නැති වුණඒ වගේම මේ රත්තරං ගොල වඋනත් මේකැන මේ වගේ මේ වටිනා ලෝහවර්ග වනත්. එහි වටිනාගම නිගතුරුම හල පල්ලෙහා ෑම සිද්ුව දැන් හිතන්න මේ රත්තර මේ හදන යංකස මේ හිතන්නක පැනීම් කරන ස්ථානයක අලු තරත්තරක් ඉල්ලමක් තු වනාගේෙල් එතකන රත්තරන් ලුගූ ප්‍රමාණයක්ඒ ලංකාගමටාව ආගුගම රත්තරංගල අගේ අඩුනද ඔය වගේ මේ රත්තරංගොලත් මේ රත්තරං වගේ දෙයක්ඒැන ප්‍රශේස් මටල් ලෝහ මේ අප මුදල් විදියට භාවිතා කිරීම පුංචිපුංචි මේ ප්‍රශ්නාව ඉතින් ඒක නිසා මොකද මිනිස්ු කල්පනා කරා මේ වැඩේ හරියන්නෑ අපි එහෙන අප මේ අපි භාවිතා කරන්න ඕනේ යංකිසි ගණු දෙන්නු කිරීමේ ක්‍රමවේදයක් මේ මහමුලාදෑනික මාට අවශ්‍ය විදිහයට කළමනා කරණය කරන්න පුලිස්. ඒක නිසා මොකදකරේ මිනිස්සු එකතු වෙලා ලංකාගවේ මිනිස්සු ඒ වගේ මනිත් ගම්වලත්ක ඒ කාලේ එම සිද්ධ වුණා මිනිස්සු එකඟ වුණා යංකිසි සම්මත මුදල්ලඒ එකකේ කන මේ ආණ්ඩුව ගැන විශ්වාස කරලා ආණ්ඩුව අපි සම්මත මුදලක්කිදිට පවතිී කියලා ආණ්ඩුව ගැන විශ්වාස කරලා යංකිසි මුදල් ඒකකයක්ට පුරුවෙන්ට. එතකොට මේ මුදල මේ ආණ්ඩුව ගැන විශ්වාස කරලා මේ ගැන්නේ රටේ හරියේ ගමේ හරිතියන ඕනෑම ස්ථානයක ගණු දෙනුකිවීම අයිතිය. පුංචි කොලේක ඔප්පු අක්තිරියට මේ පින් කරලා දෙන්නා ඒකෑනේ අච්චු ගාල දුන්න. එතකොට මේ ලකා ගලංකාගමේ ඕනෑම ස්ථානයක ඕනෑම බාණ්ඩයක්හරි සේවාවක් හරි ලබා ගණඩ මේක සම්මත ඔප්පුවක් විදිහයට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා කියලා අ මේක ලංකාගම විතරන්න මේ අනිත් ගම්බුලත් මේ විදිහටම මේටයුත සිද් වු හෙන. මුදල කියන කාරණාව මුදල කියන සංකල්පය මේ ලෝකයට පහලවනා කියලා කෙර ෝක තමයි දැන් ඒ දදාම දාතුරේ ගෝල් ස්ටෑන්ඩ දෙක පොඩක් අතෑරලා ඒක හිමින් හිමින් සිද්ධ වුණේ ගෝල් ස්ටෑන්ඩ කියන එක අතඇරලා හිමිං හිමිින් අපි භාවිතා කරන විවාහාර මුදල් කියන සංකල්පයට ලංකා ගමත් ලෝක ගමත් විවිද්ධ වටේතියන සියලුම ගම් පැමිණිය ගොඩක් කලාවට එක්ක ලංඟ අවස්ථාවලි එතකොට ඊළඟට මතුවෙන කාරණාව තමයි කොච්චරපමානයක් මේ මුදල් අච්චු ගහලා මේ මිනිසුන්ට ලංකාගම මිනිසුන්ට දන්ඩ ඕනෙද කිය කාරණ කොච්චරදන්ඩ ඕොන්ට. ඇැ මේ මහ මුලාදෑ ඇනිතුමා සහ මේ මහ මුදලලාලිතු මදේ මහ මුදලාලිතුමා තමයි ඇත්තර මේ කටලුතු භාරදීලතියන්න. හරි තැම් කොච්චර මුදල් අච්චු ගහලා ලංකාගමට මුදාහරන්ට ඕනි දෙ කියන කාරණාව නිවැරදි වේගොල්ලු කරනව වනම් තීරණය වඩ ඕනේ. ලංකාගමේ තියන බාණ්ඩ හා සේවාවල නිෂ්පාදනය මත දැ මතකෙන මංකිව ලංකාගමේ මිනිස්ස වීද බාන්්ඩහ සේවාවන් නිෂ්පාධනය කිරීමක් කරන. දැ මේ බාණ්ඩ හා සේවාන් නිෂ්පාදනය කරන මිනිස්ස මොකද කරන්නේ බාන්ඩහා සේවා අලවි කරගන්න තමංගාව තියෙන දේවල් අනිත්තායට ඒ අවශ්‍යතාව තියෙනට දෙන්ඩ හිතන්න එකතු වෙනවා ඉනිරිදා වෙෙනඳ පොළට අනිත් මිනිස්ස මොදකයන්නේ මුදල් දැ අත්ත් ටරගෙන දැම් ලංකාගම භාවිතා කරන්න රුපියල් කියන මුදර. හි ඒ අතට අරගෙන අර ඉවිදාා පොල්ලට එනවාඒ බාන්්ඩහා සේවා ගණ්ඩ. මෙන්න මේ දෙන්නගේ මුදේ අවශ්‍යතාවේ තියෙන අයයි. ඒ බාණ්ඩහා සේවා තියන අයයි අතර මුසුවීම තියෙන ස්ථානයකට අපි කියනවා වෙළඳ පොල්ල කියලා.රි දැන් හිතන්ඩ මේ වෙළඳ පොලේ අර හුවමාරුව සිද්ධ වෙන්නේ. ඒ මනිස්ු වික්ුරන්න ඒ මිනිස්සු අරගෙනයන්න බාණ්ඩහා සේවා ප්‍රමාණයක්. අර රටේ මිනිස්සුන්ගේ අතේ තියනෙන මුදල් ප්‍රමාණයක් මත නේද සරල උදාාරන කැදැහිතන ලංකා ගමේ තියෙන ප්‍රධාන වෙළඳ පොල තමයි එලවලු වෙනද පොල්. ඔන්න ඉරිතා එල්ලවල්ලු වෙළඳ පොල්ට මිනිස්සු අරගෙනයනවා රුපිය ලක්ෂයක් සේරම අතේ ේර මනිසුන්ගේ අතේ යන දල් එකතු කරා රුපියා ලක්ෂය. ඒ වෙෙනද පොලට අරගන්න එන්න. මේ එල්ලවලු ප්‍රමාණයෙහි තන්න දහදායි ඇ කිලෝ දහදහක් තමයි ඇවිල්ල තියෙන දැ මේ ගණදිනු සියල්ලම හැම මුදලම වියදන් වෙලා සෑම එල්ලොල් ප්‍රමාණයම හුවමාරුව සිද්ධ මාන. අවසානයේදී මේ හුවමාරුව සිද්ධ වෙලා තියෙන්නේ එක කිීලෝ එකක් කෘුපියත් දෙසීය එහෙනම් එක තීරණය වනේ අර ආපු්‍රමාණය වෙළඳපොලට ආපු භාණ්ඩ ප්‍රමාණයත් වෙල්දපොලට ආපු මුදල් ප්‍රමාණයක්ත් මත. මේකයි කතන්දරී. හිතන්ඩ මහමුලා දෑනතුවා යංකිසි කාරණාවක්ඉන්න හිතාගට බෑමගද කාරණාවක් කියලා යංකිසි කාරණාවක් නිසා ලංකාගමේ ඉන්න සෑම මිනිහෙට්ටම අවුරුදු උස්සවය අවුරුද්දේ සානදෙන්්ඩෝනේ කියලා හැම මනස්සේටම රුපියල් පන්ධාගන අලුතෙන් ප්‍රින් කරලා හැමෝටම බෙදවාගකල. එම අලුතෙන් අච්චු හල බෙදවා. තේ නොනේද. ඔහු මොහම ෙදල හිතන්න දැන් මිනිස්සුවත්තට සල්ලියාව. හරි මිනිස්්‍රී තාම සතුට ඉපිනීමට පත්වෙලා ඔය සල්ල අරගෙන එ ඉරිදාාව වෙළද පොල්ලට එළවලු ගණඩාව. දැන් එකොට මොකද ව මිනිසුන්ගේ අතේ සල්ලි වැඩි. කලින් රපයා ලක්ෂයක්කාාවව දැන් හිතන්ඩ ලක්ෂ දෙක්කෙන්. නමුත් ඒහා සාපේක්ෂව ඒහා සාපේක්ෂව එලෝල් ප්‍රමාණයේ වැඩිුවෙනනෑ කලින්ගෙනාවත් කිලෝ දහ දහයි දැන් එන්නෙත් කිලෝ දහ දහයි හැබැයි දැන් ලක්ෂ දෙකක්කෙන්. එහම් ඕගුලන්ට පැහැදිලිවෝ පේනවා නේද දැන්හෙනං අර ගණදිනුවෝ ඉවරවෙනකොට අර කිලෝ එකක් අලවි විලාතියෙන්නේ රුපියල් දෙසගයි. එ රුපියයා දෙසිිය ගාන්න කලින් රුපයා සීයටට අවිච්ච මේ එලෝලු කිලෝ එකක දැන් රුපියයාා දෙසීයට හිල්ලතිය. එහෙනම් අර මුදලේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලාතිේ. එතකො මිනිස් වර ඉපිලුනාාට අන්නේ අපිට සල්ියම්මුණා අනේ හරි හොඳ ම මුලාදෑනේ තුමා කියලා වක්්‍රව මකාද සිද්ධ වෙලාතිය එන්නේ අර මුදලේ අගේ අඩුවීම නිසා මනුස්්‍යයන්ට ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු වෙලා තියෙන මුදල් වැඩිපුර අතය තියෙනවා නමු ගණ්ඩ පුලුවන් ප්‍රමාණය එක හා සමානය ප්‍රශ්නය තියෙන්න්නේ මේකයි. මුදල්ල වැඩිවෙන ඒ යංකෙසි භාණ්ඩයක වටිනාකම ඒ විවාහාරක වටිනාකම අල වෙළඳ පොලේ මේ ගණ දෙනුව මගින් තීරණය වන ඒක වැඩිවන වේගේ මේක අඩුවන්නේ නෑ එක පාරක් දීමනාවක්විදි අරක දන්න පුළුවන් නමු තාම දුරකාලයක් යනවා බාණ්ඩාසේවා වැඩිවෙලා 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 නිෂ්පාදනයේ වැඩිවෙලා තමයි හරියට කෙරෙනවානං අරක අරමේ ඒ මිල කලින් තිබුණු මට්ටමට එතකොට අර එක මොහොතැක රුපියල් පන්දහක් ලැවනාා කියන කෙනාට දීර්ගකාලීනව ඒ හැුණු රුපියල් පන්ධාට රුපියල් විසිදහක්්‍ය තර වටිනාගම වශයෙන් ගෙවන්න්න සිදත. රේ අන්න ඒක නිසා වැඩිපුර මුදල් අච්චු ැසීම රටක් සාමාන්‍යයෙන් සිදුකරන්නේ නෑ සිදු කරන්නේ බාණඩ හා සේවාවල ප්‍රමාණය මත මුදල් අච්චු ගැසීම සිදුකිරන්න ද ඕනෑම රටක් දැන් එක තැනක ඉන්න නෑන ලංකාගම එක තැනට එන්න නෑ මොකද මිනිස්සු එන් දියුණුව වෙනවා අලු තාක්ෂනික විදික්‍රමවයට යන හදන බාන්්ඩ හා සේවා ප්‍රමාණවල විශෂ ප්‍රමාණයේ වැඩි වෙන. මේක ලබාගන්න පුළුවන් මිනිස්සුන්ගේ ප්‍රමාණයක්ත් අතමිට සල්ලි වෙන මිනිස්ු උගත්තයෙනවා හොඳ රැකියාවලට යන සල්ලි අතට ගලායන ප්‍රමාණය වැඩවුණ එතකොට ඔය වගේ එන්න එතකොට බාණ්ඩ හා සේවාවල තියෙන අවශ්‍යතාවයත් ඒ වගේම බාණ්ඩහා සේවාවල නිෂ්පාධනයත් වැඩීම අඩුවීම මත්ත යම් ප්‍රමාණයක මේමිල්ල අඩුවීමක් වැඩීම සිද්ධවෙන්න පුළුව. ඒක ප්‍රශ්නයක් නෑ ඒකට අනුරූපෝ මුදල්ග අච්චු කිෙසේ කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ වැඩිපුර වෙල්ලඳ පොලට මුදල් අනවශ්‍ය ලෙසේ ඉතිරිපත් කරන්න ගියොත්මොකද වෙන්නේ ඒ මුදලේ තියෙන විවාහාරික වටිනාකම අඩු ඒකල්ලා බරපතල ප්‍රශ්නයක් දැ මේකට හොඳ උදාාරණයක් තියෙන ලංකාගමේනෙවේ සිම්භාබය ගමගෙන ගමත්ය. ඉක්දස් නමසේ අනු අටේ මේ ගමට පහල් වෙනවා අමුතු විදියේ මේ මමු දැනතුම එක එයාගේ නමතම රොබට් මුගාබිමහලත් ඇති දැන් මිතුමා මොකද කරේ මිතුමටයක් අමුජාස පුද් කලෙක්. මිතු මා මොකද කරේ දැන් මහමුලා දැන්තුම හැම තැනටම නයවෙලාදේ කොච්චර නෑවෙලාද නනාරකරට ඒඒ මහමල්දා දැන්තුම ඇත්තනම රටේමේනිසුන්ට දායි. මෙතමකද කරේ මම හොඳ වැඩක්මය කර කරන්න ඕනේ කියලා මට මේක තේරනවා කියලා මෙතුම මොකද කරේ ඇදැන්. එතුමාතනේ රොබට් මුගාබේ කියන මහමුලා දෑන එතු මාතේ තමයි තියන මුදල් හච්චු ගැසේ බලය එතු මාච්චු ගාන්ට පටන් ගත්තා මේ සම්බාබ්බේ මේ මුදල් මේ සිම්බාබබ්‍යගමේ මුදල් ඒකකි. ගාලා ගලා හර මිනිසන්ට මොකද කරේ දැන් සල්ලි දුන්නේ මිනිස්සු තරයට සතුට වනා. හැබැයි පොඩි පස්නයක්කාව. මේ කෙමකොද වෙන්නේ මේ මුදල් තියනවා මුදල් හොඳටමක ගමපුරා පැතිරී යනවා නමු ඊට සාපේක්ෂ බාණ්ඩා සේවා එන්න නැත්. ඔගොලු විශ්වාස කරනද මේ තියෙන්නේ සම්භාබය ගමේ මේ මුදල් ඒකකේ කෝමද වෙනස්සනයකෙන් උගලන් පේනවාද මේ මුදල් ඒකකේ අඩුවීම. ඒැඒයි අගේ අඩුවීම කොච්චර වේගෙන් සිද්ධු නාද කියර ගෙන සවකුලු සමහර දාස්නක පීක්කක වෙන වෙලා එකැන මේ මේ මුදල් ඒකකේ තින වටිනාකම අඩුවීම කොච්චරද කියනවා න සමහර බාන්්ඩවට පැය විසිහතරයෙන් ගනන් එහි තියන වටනාගම දෙගුණු වනා කියරකිින් පැයි විසි හතරෙන් එකගෙන අධධික්ක විදිහට මේ මේ කාරණාව සිද්ධ වුණනායිඉතිං වානේ අපි ආයහචනාක වන්න හොට දෙයක් තවයි. නැවත නැවත අතීතයේ මේ කාරණය මගේමදයක් හංගරි ගමගල ගත්ත වුණ ඒකත් ඒ කාලෙ සිද්ධ වුණ ඊට පස්සේ රුසියන් ගමගල ගත්ත වන්න ඒ ඇත්ත ෝක සිද්ද වන ඕක අතීත නැවත නැවත බෝම පෙන්නිලතියෙනවා එනිසා ඒ ගමන නං යනක හරීම බයානක ගමන. මකද ඒ කරන්න ගත් මුදල් ලච්චු ගැසීම කියන එක ලංකා ගමය කරන්න ගියොත් හරී ප්‍රශ්නයක් වෙනවා. විසේසේම ැ ම වන අර ඉල් මේ සැපයමේ ප්‍රශ්නත් තියෙනකොට දැ දැන් හිතන්න දැම මේ ලංකා ගම මොකක් හරි භානක මේ මේ වි්‍යවසනයක් කරහා යන ගම කාලයයක් කියල හිතන්නකො නිකං වුව දුරක් රෙල්ඩ රෝගයක් වසංගතයක් වගේ ඔය වගේ කාලෙක හිතන්න මේ ලංකාගමේ ඉන්න මහමුල අදයඇන්තුමා කල්පනා කරන මම අලුත්කාමනක කුසිකර්මයට යන්න වන කියලා එක පාර මේ මේක මේ පෝරගේනල්ලා කෘසිිකර්මක නිෂ්පාදිනයත් අඩුවීමක් සිද්ධ වනා කියලා එතර ඒ උඩින් නැවත මුදල් අච්චු ගහලා දෙන්න ගියොත් සැපීමත් අඩුවෙනවා මේැන බාණ් හාසේවාවල සැපීම අඩුවෙන අතරේ මුදල්වල මේ සැපීම වැඩුවෙන. එතකොට මේ සිද්ධ වේෙන මුද්දලේ අගේ අඩුවීම ඊටත් වැඩ කතිශය වැදගත් ඒවගේම අ ලෝකගමෙන් එ ඩොලර් ප්‍රමාණයත් අඩුවීමක් තියෙනකොට ලෝකගමෙන් එ බාණ්ඩහාසේවා ප්‍රමාණයත් අඩුවන. ඉල්ලුම එර මුදල් මේ ලංකාගම රුපියල් මුදල් වැඩුවේන සෑම විතම සැපයුම බා්ඩහාසේවා බල සැපවුම අඩුවන අතී භාන කවස්ථාවක් ඉතාම සියුම් කළමනාකරණය කරන්න ඕනේ දක්ෂ විදියට. හරි භානකයි. සිම්භාටයි රංගරි ගමටයි රසිියන් ගමටයි විච්චදවල්ට යන්ඩ ඉඩ කඩතියරයි. ඒක නිසා එති මෙන්න මේක තමයි සෞර්ධයනය මුදල් අච්චු ගැසීම මගින් යංකිසි මේ ගම කාර්ථයකයකට සිදුවිය හකිදී. එතකට මේකෙන් ද මේ වගේ විවසනයක් තියෙන වෙලාවේ බැරිද මහමුදාද යන්තුමාට උදව කරන්න පුළුවන් විධහක් තියෙනවා. ඒ ඒක් එන්නේ කොහොමද, ඒ උදව්කිරීම සිද්ධවෙන්ඩ ඕනේ නිෂ්පාදකයන්ට. එද මුදල් අච්චුගහලාහරි කමක් නෑ නිෂ්පාදකයන්ට නිෂ්පාධනය වැඩිකිරීමට දිරිදුන්නොත්. කන්සිවීමට ඒන්න පාරිභෝගිකයන්ගේ අතන මුදල් ලවනවට වඩා නිා නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වැඩිකිරීමට දිරිදුන්නො තමයි. අර ඒ ගොල්ලවටත සල්ි අනුවවා ඒ ඒ සල්ිත් වෙලඳ පොට මයි ඉන්නන්නේ නමුත් ඊට සාපේක්ෂෝ නිෂ්පාධනයන්ගේ වැඩීම එල්වලු නිෂ්පාදනය වැඩිවිෙනවා. එතකොටට මේක යාමනය වෙන තේරුුණානේත. ඉතින් සෞර්ධයනය ඔන්න ඕෝක තමයි යංකිසි රටක ආර්ථිකයක මුදල් අච්චු ගැසීම මගින් සිදුවෙන බලපෑම. ම තනවා මේේ යංකිසි විේශාර ගලට වැදගත්වට ඇති කියලා මේ වගේ මූලික ආර්ථක සංකල්ප ගැෙන යංකිසි හරි දැනුමක් තිබීම අපිට රටක් විදියට ඉස්සරහටයන්න අතිීශය වැදකක්. ඉතිං ඒ තේරම ඔගන්ට අංකිසි විිය ලැබුණනම ොඩක් සතුරියන නවතත් මේ වගේ වීඩියෝකින් අප ඉදිරිීට හමුවම් ඉතිං එතකං උගොල හමෝටම ගොඩා කිස්තුතියි.